මේධාතු නිදිකර සාලයට එද්දි සක්විති උන්නේ බර කල්පනාවකයි. ඔහු මේ හිතන්නේ විමුක්තිත් වාශාත් කැන බව මේධාතනි. හූලාමින් කුස්සීට කියයි සක්විතිට කෝපයකද්ද හදාගෙන ආවාය. සක්විති මේධා දෙස බලා සිනාසුනි අසරණ ලෙසිනි. කෙල්ල නිදිද? එහිකිටතද මහන්සි. කිරි බීගෙන බීගෙන යද්දිම නිදි. සක්විති කෝපයක තොලගාමෙන් කල්පනා කරන්නට විය. මේදා සැටි ඉඳගෙන සක්විතිගේ දෙපා හැගේ උගුලට ගෙන පිරිමැත්තාය. මොනාද කල්පනා කරන්නේ? මේදා මෘදු ඇසුහය. මන්ද? කෙල්ලගේ බඩ ගැන. සක්විති හිමම කීවේ. මේදා මොහොතක් සක්විති දෙස බලාගෙන උන්නාය. මටත් එක එක ඒවා හිතෙනවා. මොනාද? කියන්නත් බයයි. මේදා කීවාය. සක්විති අය දෙස බැලුවේ පුදුමෙනි. කියන්න මොකද්ද? කෙල්ල. ඉතින් මේ හැම දෙයක්ම වෙලා මාස 6ක් ඇති. අම්මා කෙල්ලව එලවලා. ඔව්. හිතනවද මහත්තයෝ කෙල්ල එච්චර ඉක්මනට මල්ලිය අමතක කරලා? කියන්න ගියේදී ගිලගෙන මේදා තම සැමියා දෙස බැලුවාය. එහෙම හිතන්නේ කොහමද? අසරණ වුණත් කෙල්ල වින කෙනෙක්ව බැඳා කියලා කොහොම හිතන්නද? සක්විති මේදා දෙස බැලුවේ තියුණු බැල්මිනි. ඇරත්? කියන්න බබා. ඇවිත් හිටි ප්‍රියා එක්ක, මිනිහෙක් එක්ක නෙමේ. මේදා ඕලාමෙන් කීවාය. වාෂා බැඳා කියලා හිතද්දි මටත් මොනවාද වෙනවා තමයි. අපට එහෙම වෙන එකේ කෙල්ලට එහෙම කොහොම වෙනවද? මන් දන්නවා කෙල්ල මල්ලිට ආදරය කරපු විදිය. ඒක පුදුම ආදරයක්. පුදුමම ආදරයක්. මේදා කීවේ අයෝ එවුලාමින් යද්දී. මේ වෙන් වෙච්ච මාස 4 පහට කෙල්ල එහෙම කළා කියලා හිතන්නම බෑ. හිතන්නම බෑ. ඒක තාමත් මල්ලිට පැලි පැලි ඇති. පැලෙනවා ඇති. හූලනවා ඇති. සක්විති මේදා දෙසම් බලා උන්නාය. කුල්ලට මෙහෙම වෙලා කියලා දන්නවනම් ඒක හොම ඉන්නේ අනාගෙන ඉන්නේ. ඒව මොනවද දන්නේ? සක්විති තාමත් අර බැල්මෙන් මේදා දෙස බලාගෙන ඉදී. ඇයි මාත්‍යෝ? සක්විතිගේ අසාමාන්‍ය බැල්ම තරහාගත නොහැකි හෝ මේදා ඇසුවාය. කෙල්ල බැඳලා නැත්තම්? ඔව් බැඳලා නැත්තම්. මේදා කෙල්ල බොදක් ගිල කතා කළාය. කෙල්ලගේ බඩේ ඉන්න දරුවා. සක්විති ඇසේ මේදාගේ දෙන්නිතින් දෙනෙත් නොගෙනමය. ඒකිකි බඩේ ඉන්න දරුවා කාගෙද? සක්විති අලිත් ඇසුවේ. මං මට හිතෙන දේ කියන්නද? කියන්න බබා. ඒ බඩේ ඉන්නේ. මේදා දිග හුස්මක් කියලටගෙන ඒ පිට නොකරම උන්නාය. මල්ලිගේ දරුවේ. මේදා දැසට කඳුලක් ඉද්දි කීවාය. සක්විති කතා නොකර හිමම් බලා උන්නේ. තමාට අද දවස පුරාම හිතුනේ මෙහෙමයි. ඒ දේ හිමම තම බිරිඳට සිතීම පුදුමයකි. එහෙම හිතෙනවා නේද මහත්තයෝ? ඔව්. කෙල්ල වෙන කෙනෙක්ගේ දරුවෙක් බඩට ගන්නෑ. ඒක එහෙම කෙල්ලෙක් නෙමේ. පුදුම කෙල්ලෙක්. ඒක එහෙනම් ඒකේ පුදුම දුකක් විඳිනු ඇති. පුදුම දුකක්. මේදාට ඇඬුනේ. ඒක එහෙමනම් කෙල්ලට අම්මා බිම දාගෙන කියුවේ ඒකේ බඩේ යාගේ පුතාගේ දරුවා ඉදිද්දි. මේදා කියන කතාව ඇත්තේ. ඒකට අයිතියක් තියෙනවා. ඒත් අයිති இல்லනවා තායි නෑ. බඩ හංගගෙන අපිනුත් හැංගිලා. පව් මහත්තයෝ. හරි පව්. තාම අපි දන්නේ නෑනි බබා හරියට. නෑ ඒක තමයි ඇත්ත. මගේ නම් ඒ වගේ එකේ. මං ඒකේ ගැන දන්නවා. ඒක එහෙම එකිකාගෙන් බඩ වෙන්නේ නෑ. දරුවා මල්ලිගේ. ජීවිතයේ තියෙන හැම දෙයක්ම ඒකේ දුන්නොත් දෙන්නේ මේකට. බඳින්නත් කලින් මෙහෙම. බඳින්න කලින් අපි අතරත් කොච්චර දේවල් සිද්ධ වුණාද? මං පරිස්සම් වුණාද? නෑ. වහා මගේ නිසා. මට විශ්වාස නිසා. ලෝකෙ පෙරළුණාද දාලා යන්නේ නැහැ කියලා දන්න නිසා. ඒකෙත් එහෙමයි. ඒක කෙල්ලගේ මෝඩකම නෙමේ. ආදරේ. ඒ ආදරේ සරව ඕක මොකද්ද?
කෙහෙල් මල් කන්‍යා භාවය මේ දාකියේ දැඩි හැඟීමනි ඇය කියන සියල්ල ඇත්තය විවාහයට පෙර තමාත් මේ දත් අතර කොතරම් නොන්ද සිදුණිද කෙල්ලව ළඟ තබාගෙන සිටිද්දි මල්ලි අතින් ඇයට එහෙම දෙයක් වෙන්නට බැරිකමක් නැත ඒත් ඉන්න මාත්‍යෝ කියන්න කෙල්ලගේ බඩට දරුවෙක් ආවා කියලා ඒකේ වේලසන දන්නේ පස්සේ දන්නේ ඔව් ඒකේට මොනවා හිතෙන්නේ නැද්ද විමුක්තින් නැතිකොට එතකොට මල්ලි ඒකමයි මොනවද දන්නේ ඒ තන්තිම මොහොතේ උදේ මේකේව දාලා සිංගප්පූරු යන්න ගියා එතකොටනේ මෙහෙම දෙයක් උනේ ඒ දවස්වලත් කෙල්ල මල්ලිට කතා කළේ නැහැ එකපාරක් කතා කළා උපන්දිනීට එදා එහෙම දෙයක් කියලා නැහැ ඒක වෙලා දැන් මාස දෙකයි එදත් කෙල්ල කිව්වේ ඌ වෙනින් ජීවත් වෙනවා කියලා එසේනම් කොතරම් දුකක්ද සක්විති ඇඟිලි තුඩින් නල්ලත මිරිකා ගත්තේ මම් බඩින් දිනිද්දි මට වඩේ අරගෙන බුරියානි අරගෙන ඇවිත් මගේ බඩ අතු ගාපු කෙල්ල අද ඒකි බඩ වෙලා තනියම පව් සක්විති මේදාගේ හිස අත ගැවි ආදරෙයිනි දුකිනි කම්පාවෙනි කන්න තීද බොන්න තීද දන්නේ පව් හින්ගන්නේ දැන් බඩගුත් එක්ක අනාත වුණා මං දෙයියෝ කියෝ වගේ කියන්නම් ඒ බඩේ ඉන්නේ මොරගඩ පවුලේ දෙවිනි පෙටියා ඒ දරුවගේ ඇඟේ දුවන්නේ මල්ලි ගිලේ ඔයාගේ මලේ මට හිතෙන දේක් බොරු වෙන්නේ නැහැ රත්තරන් මටත් එහෙමම හිතෙනවා බබා මට මැවිලා පේනවා පහල ප්‍රගිය ඇඳුමක් ඇඳන් හිටියේ අනේ ඉන්න තැන දන්නවනะ මගේ ඇඳුම ඔක්කොම ටික අරන් යනවා පව් මේ දාගේ පොපෝ කොතරම් රිදෙනවද සක්විති දනි ඌ හැව ලං කරගෙන කතා නොකරම උන්නේ ඒ නිසායි මල්ලී කෙල්ලේ හරියට තනි වුණා මෙහා ආවමත් කාමරේට වෙලා ඉන්නවා උන් අතර මොනා වෙන්නේ නැද්ද සීමාවක් නැහැ එහෙම වුණාම කොච්චර දුකද බඩ තියාගෙන ඉඳිද්දි වහා ටිකක් පරක් වුණාම මට හරි අසරණකමක් දැනෙනවා තනි වෙලා වගේ මං අඬපු වෙලාවල් තියෙනවා තනියම කද්දි කෙල්ලට අද මොනවා හිතෙනවද ඇද්ද අපි කෙල්ලෝ හොයාගමු ඒත් අපි හොයාගත්තත් ඒකේ අයිතිය ඒකේ බඩේ ඉන්නේ මල්ලිගේ පැටියෙක් නම් සක්විතර හිගිල්ලිනි ඇයි මාත්තේ ඔයයි මායි එක පිළිගනි ඒත් අම්මා පිළිගන්නේ නැහැ මං දන්නවා කෙල්ල අවලමේකින් හදාගත්තා කියයි කතා කරන්නේත් කෙල්ලට කියලානේ මේ දවුනේ දෙවිමින් මිනි මොරගඩ පවුල අසරණ දුප්පත් කෙල්ලෙකුට කර ඇත්තේ පුදුමාකාර දෙයකි පැටියට බාරයක් වෙන්න ඉන්නේ නැති තාරාව වගේ ගියේ අපි හොයමු කවුරු කොහොම කිව්වත් අපි කෙල්ලට සාධාරණයක් කරමු කෙල්ලට ඕන ඒ බඩේ ඉන්න දරුවගේ තාත්තාව මේදා කෙලින්ම කීවාය සක්විති සැහැණ වෙලා කල්පනා කළේ අපට ඒ අයිතිය කෙල්ලට ලබා දෙන්න පුළුවන්ද මහත්තයෝ සක්විති කතා කළේ නැත මල්ලිගේ බබෙක් බඩට ඇවිත් කෙල්ලේ තැංගිලා ඉන්නේ ඒ නිසා නේද සක්විති කතා නොකරන තැන මේදා ඇසුවාය ඇය හරියයි සක්විතිටද සිතුනි මාස 4ක 5ක බඩක් කෙල්ලට තිබ්බේ ඒ කාලේ හරි ඇත්ත එහෙනම් ඒ මොරගඩ දරුවා වෙනුවෙන්ද සටනක් කළ යුතුයි මන්න තමා මේ පවුලේ වැඩිමල අය මේදා තැවුනි කෙල්ලගේ අසරණකම ගැන සිතයි කරනට රස්සාවක් නැත අතර කීයක්වත් එන්නේ නැත පව් බඩදරු කෙල්ල පාන් කෑලි කක ඇති මේදා සිතේ එහෙමයි තමාට දරුවා ලැබෙන්නට සිටිද්දී නොකේකොට ජාතික පොලෙන් අලුත් කොස්මැල්ලුම් පොලොස් ගැට සොයාගෙන එවිත් හතාදුන් කෙල්ලට අද සලකන්නට තමාට නැහැක මල්ලි සනීපින් ඉදිද්දි කෙල්ලගේ පොතකට සල්ලි දැම්මා ඉන්න තැනක ඉඳලා ගණිනි කියලා හිතලා ඌ එහෙම යුතුයකම් කළා අපි ඒ account එක හොයලා තාමු බබා හැමදේම අවුලලා සක්විති ඔක්කොටම වඩා අතන මාර දූතේ කොල්ල විනාශ කරනවා මේදා කිවි හිමාලි කෙනේ සක්විතිට පුදුමාකාර අසරණකමක් දැනුනි තමා මේ පවුලේ වැඩිමල අය කාෂකේ කුස්සින්නේ මල්ලිගේ දරුවෙන්න ඒ දරුවගේ ලොකු තාත්තා තමයි
ඒත් අදේ නූපන් දරුවා වෙනුවේ පුංචි යුතුකමක්වත් කරන්නට තමාට හයියක් නැත. පුදුම ඒකය. කෙල්ලෝ බලාගන්නේ අර දුප්පත් කෙල්ල වෙන්නේ නැති. සක්විති දෙක සුසුමක් පිටකලේ. කොහොමත් බබා ළඟදිම මේ ඔක්කොම ප්‍රශ්නවලට උත්තරයක් ලැබේවි. මේදා හිසෝසා සක්විති දෙස බැලුවාය. ඔව් ලැබෙයි. හැබැයි අර කෙල්ලගේ බඩෙන් බිහිවෙන දරුවට සාධාරණයක් එකකින් වේවිද දන්නේ නැහැ මහත්තයෝ. ළඟදිම පුදුම හිතෙන දේවල් අහන්න වෙයි කියලා මටත් හිතෙනවා නම් තමයි. මේදා කිවි තරහෙම නොවේ. ඒත් මොරගඩ පවුලේ සමහර දේවල් නිසා උපන් කේන්තියක් එගේ වචනවල ගැබ්බී තිබුණි. කෙල්ලගේ බඩේ ඉන්නේ මල්ලිගේ දරුවෙම තමයි. ඒත් ඒක කවුරුවත් පිළිගන්න එකක් නෑ. උන් දෙන්න අතර මොනා සිද්ධ වුණාද කියලා දන්නේ ඒ දෙන්න. අපිත් මොනාරි කරන්න ඕන තමයි බබා. මේදා සක්විතිගේ වදට සුරත තැබී දුකිනි. ඔහු මේ ප්‍රශ්නෙදි කොතරම් අසරණදයි මේදා තනි. මට කෙල්ලගෙන දුකයි ඒකයි. මේදා මුදුහණින් කීවාය. කොහෙද ඉන්නේ කියලා දන්නවනම් මම ගෙනත් මේ ගෙදර හංගගෙන සලගනවා. සක්විති කතා නොකර මේදාගේ හිස අතගාමින් කල්පනා කළේ. වාෂාගේ කුසින්නේ මල්ලිගේ දරුවේ පමණක් නොවේ, තමාගේ දරුවෙකි.